ආයුබෝවන් ගෙවිගේ සතිය සිදුණු සුවිශේෂී දේශපාලනික කාරණා පිළිබඳ තොරතුරු විග්‍රහය භූමිකාව සමගයි ඔබ අදත් එක්වන්නේ අපි පසුගිය සතියවල නම් ආර්ථික සමාජීය කාරණාවලටත් සැලකිය යුතු ඉඩකඩක් වෙන් කළා වැඩසටහනේ නමුත් පවතින තත්ත්වයක් එක්ක ඉදිරි මැතිවරණ උණුසුමත් එක්ක අපිට සුවිශේෂී කාරණා වශයෙන් තෝරා ගැනීමට සිදුව තිබෙන්නේම දේශපාලනික කාරණා විශේෂම කාරණේ තමයි තවත් හරියටම දින 20ක කාලයක් පමණයි මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉතිරිව තිබෙන්නේ එයිනුත් දින 18ක පමණ කාලයක් තමයි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉතිරිව තිබෙන්නේ මා හිතන්නේ ගෙවිගේ ඉතිහාසයේ 1978 ව්‍යවස්ථා සම්පාදනය කිරීමෙන් අනතුරුව මේ විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපනය කිරීමෙන් අනතුරුව ජනාධිපති ධූරයක් සඳහා තරඟ කෙරෙන ජනාධිපතිවරණයකට ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු අවම කාල සීමාවක හැටියට සලකන්නට පුළුවන් මොකද විශේෂයෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරත් මේ තරම් හිර වෙන මට්ටමටම ප්‍රචාරක කටයුතු සූදානම් කර ගැනීමට ප්‍රමාද වී ප්‍රමාද උනේ මේ පළවෙනි වතාවට දැන් ඇත්තම කිව්වොත් මේ සති දෙක මේ දින 20ක කාලයක් යනතුරුත් ප්‍රධාන කණ්ඩායම් දෙකේම ප්‍රචාරක කටයුතු 100%ක් ආරම්භ වෙලා නැහැ කෙසේ නමුත් ධර්මශ්‍රී අපි ආරම්භ කරමු අද දිනේට සුවිශේෂී වූ කාරණකින් ඒ තමයි විපක්ෂයේ පොදු අපේක්ෂකය අවශ්‍යෙන් ඉදිරිපත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රති පත්ති ප්‍රකාශයේ අද දිනදී එළි දක්වනු ලැබුවා. ඔව් මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකවරයා තමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද දින එළි දක්වා විහාර මහදේවී උද්‍යානයේදී. මෙහිදී ඔහු තමන්ගේ දින 100ේ වැඩසටහන පිළිබඳව සඳහන් කර තිබෙනවා. මේ දින 100 ඇතුළත කරන දේවල් පිළිබඳව දින වකවානු සහිතව ඇතම් කාරණා සඳහන් කරලා තිබෙනවා. තවමත් අපට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෙත් නැත්නම් මැතිවරණ ප්‍රකාශනයේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න තරම් කාලයක් නැහැ කාලයක් ප්‍රමාණවත් නැහැ. මොකද අද තමයි මේ ප්‍රකාශය එළි දැක්වුනේ. ඒ නිසා බලාපොරොත්තු වෙන ඉදිරි සතිය ඇතුළතදී මේ පිළිබඳව බොහෝ වාද විවාද සාකච්ඡා සම්මන්ත්‍රණ ඇති වෙන්නට පුළුවන්. ඊන අනතුරුව ලබන සතිය වනට අපට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහෝ විට වර්තමාන ජනාධිපතිවරයා නැත්නම් මහින්ද රාජපක්ෂ කියන අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරගෙන මේ දෙක සංසන්දනාත්මකව යම් කිසි අදහසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔව් දැන් බොහෝ දෙනා හිතාගෙන හිටියේ මීට කලින් විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට කලින් ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලිදකීවි කියලා. නමුත් අපිට වාර්තා වෙන ආකාරයට නම් තවදුරටත් එය ප්‍රමාද කරගමුණින් සිටියේ ඔහුගේ පාර්ශවෙන් විපක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනතුරු අනතුරුව එය අධ්‍යයනය කිරීමෙන් පසුව එහි තියෙනවන යම් කිසි දුර්වලතාවක් ඒවට පහර දෙන්නට පුළුවන් ආකාරයේ ඊටදී සංවර්ධිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් තමයි මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරන තුරු ආණ්ඩුව පාර්ශවයෙන් බලා සිටියාය කියලා අපිට හැඟෙන්නේ. කෙසේ නමුත් අපිට කාරණා එකින් එක ගැන විග්‍රහ කරන්න බැරි වුණා ධර්මශ්‍රී. දැන් මේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන යම් කිසි කාරණා කීපයක් කියන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මේ දින 100ේ වැඩසටහන කියන එක මීට පෙරත් අපිට අසන්නට දකින්නට ලැබුණු කතාවක්. ඒ තමයි 2001 දී රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූරයට පැමිණෙන විට මහමැතිවරණයට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ දින 100ේ වැඩසටහනක් ඇතුළත් වුණා. ඔව් හැබැයි දින 100ේ වැඩසටහන නැහැ ඒවරණා ඉතාම අසාර්ථක වුණා. මා හිතන්නේ එයට හේතු වුණේ දින 100ේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ पूर्व सलस्मको पूर्व सूदानमक तिबुनी नह मे हेतु निशा ये वेडसटहान अतरम हुदेक्म मैतिवर्ण सदाधुन बोरु पुरंदक पमनाक बॉड पत्तुना महिता ने एय रणिल विक्रम सिंह अगमैतिवर आगे आंड अपकीर्तिर पत्कलंट बरपतल हेतुकारक उना मुकद हेतु अतरम मे दिनसीय वेडसटहान तुल ओ निधि पत्कर तिबुन कारण दिनसीय कि इटू कर गलतम करला अवसान कल पुलवांगे वे मे हेतु सह प्रायोगिक दिन सीए वेरसरा असार्थक दया भव ए दिन वलम मे दिन सीए वेरसरा प्रकाश पत्त दिन वलम विचारकान मतपलकला मत मतकाय जनाधिपति विधायक जनाधिपति
විදුරය සංශෝධනකම් සහිතව ඒ සංශෝධනකම් කරමින් ඉන් අනතුරු රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කුමන ආකාරයේ යහපත් සංවර්ධනීය ක්‍රියාමාර්ගයන් ගන්නවාද කියන කාරණේත් මීට ඇතුළත් විය යුතුයි කියන කාරණේ තමයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව. ඔව් දිනසීය වැඩසටහන නයන පළමුවට තිබෙන්නේ අග්‍රාමාත්‍ය දුරයට රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයව පත් කරනවා කියන කාරණේ. දැන් මෙතන පුංචි ගැටලුවක් එනවා. මොකද හේතුව අගමැතිවරයා අවශ්‍යයෙන් පත් කරන පුද්ගලයා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා විය යුතුයි. මම හිතන්නේ සිරිසේන කණ්ඩායමේ බලාපොරොත්තුව වෙන්නේ ඔවුන් ජයග්‍රහණය කළ හොත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතිබහුතරයකගේ සහයෝගය ඔහුට ලැබෙවි කියලා වෙන්නට ඕනේ. ඔව් දැන් අද වෙනකොට කියා තිබුණා මාධුරුවා මංගල සමරවිල මන්ත්‍රීවරයා කියා තිබුණා තවත් හදිසියේවත් අපි ජයග්‍රහණය නැහැ. උන්ගේ ඔවුන්ගේ වචන වලින් කියනවා උන් කියන්නේ අපි ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරනයින් පස්සේ තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙතෙක් Tamanට ඍජුව සහාය නොදක් වූ 102 දෙනෙක් කෙලින්ම Taman සමග ඒවන විට මේ බලය පිහිටුවන ලබන ආණ්ඩුවට එකතු වන බව. ඔව් ඒක තමයි දැක්කා. ඒත් එක්කම තවත් අද දිනේ පුවත්පතක සඳහන්ලා තිබුණා සිරිසේන මහතා කියනවා මේ ඉදිරි සතියේදී ආණ්ඩුවේ තව 14 දෙනෙක් ගන්නවායි කියලා සාතික වෙනවායි කියලා. මේ ආකාරයට තමයි ඉතින් මේ විදිහට බලපුවාම සමහර විට ඔවුන් බලාපොරොත්තු වෙන ඇති Taman ජයග්‍රහණය කළ හොත් මේ ආකාරයට කටයුතු කරන්න. ඒත් එකම මා දැක්කා ඒ දිනසීය වැඩසටහන තුළ තියෙන තව කාරණයක් තමයි අග්‍රාමාත්‍ය දුරයට නම් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් තෝරා ගන්නවා කියලා. මේ පිළිබඳව හිටපු ජනාධිපති චන්ද්‍රික කුමාරතුංගත් යම් ප්‍රකාශයක් කර තිබුණා. අය කියන අන්දමට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති එක්සත් ජාතික පක්ෂයෙන් කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල බැලු බැල්මට ඉතාම ආකර්ෂණීය ප්‍රකාශයක් මේ. එතකොට උපාගමදී ඔව් දැන් ඒක තමයි. දැන් එහෙම එකක් චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ එහෙම එකක් කියලා තිබුණා. අගමැති කෙනෙක් සහ උපාගමැති කෙනෙක් කියලා. ඒ නිසා මේ පිළිබඳව අපිට තාම කියන්න බෑ. මොකද හේතුව දැන් මේ කණ්ඩායමේ ඉන්න කිහිප දෙනාම විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරන කරුණු පදනම් කරගෙන තමයි මාධ්‍යවලුත් යම් යම් දේවල් प्रकाश මෙය බොහෝ දුරට මෙම පදනම් කරගෙන ජනාධිපතිවරයාගේ ප්‍රති ප්‍රකාශයත් ලබන සතියේම එළියක් කරන බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා. මම හිතන්නේ අපට මේ ප්‍රකාශ දෙකම සංසන්දනය කරලා තමයි ඔවුන්ගේ වැඩසටහන් පිළිබඳව කිසියම් ආකාරයක තුලනාත්මක විග්‍රහයකට යන්නට සිද්ධ වෙන්නේ. සිකුරාදා දිනේදී සඳහන් කරා ජාතික හෙළවරුමය සමූහ සමස්ත කණ්ඩායමම ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක් වූ බව. එෙහිදී ඔවුන් තමන්ගේ සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට පළ කිරීමට තමයි තමන්ගේ සූදානම් පවතින්නේ කියන කාරණේ ප්‍රකාශයට පත් කරා දැන් මාසයකට වගේ කලින්. කෙසේ නමුත් ගිය සතියේ සිකුරාදා දින වෙන විට ජාතික හෙළවරුමේ ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ඔවුන් විසින්ම හඳුන්වා දෙනු ලැබූ නීතිඥ උදය ගම්මන්පිල ආණ්ඩුවට නැවත වතාවක් තමන්ගේ සහාය පළ කරන බව කියමින් ආණ්ඩුව සමග එකතු වුණා. එසේ නමුත් අපි පසුගිය සතියේ සම්බන්ධයෙන් සඳහන් කරා ඒක යම්කිසි ආකාරයකට විපක්ෂයට එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමට යම්කිසි ආකාරයක ගැටලුවක් බවට පත් වුණා. ඒ දෙදරීමක් ඇති වුණා කිව්වොත් නිවැරදි. කෙසේ නමුත් මේ සතිය වන විට ධර්මශ්‍රී අපිට අසන්නට ලැබුණු කාරණේ තමයි අපි දන්නවා ජාතික හෙළවරුමේ නියෝජනය කරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සමස්ත සමාජික සංඛ්‍යාව නියෝජනය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව ඉන්නවා 29ක්. හිටියා. ඔවුන්ගෙන් 27 දෙනෙක් මේ වන විට ගම්මන්පිල උදේ ගම්මන්පිලට සහාය පළ කරමින් නැවත වතාවක් ආණ්ඩුව සමග එක්වීමට සූදානම්ක් තිබෙන බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් සඳහන් කරනු ලැබුවා. ඔව්. අතරම ඔවුන් එහිදී කියා තිබුණා මේ මදක මහරගම නගර සභාවේ සභිකයෙකු වන විෂ්ණු වහන්සේ නමක් ප්‍රකාශ කර තිබුණා. මොළමුරේ නන්දාරාම හිමි. ඔව්. උන්වහන්සේ කියනවා එළවරුමය අපිට හදා හිතා ගන්නත් බෑ. මොකද ආරම්භක පක්ෂයේ ආරම්භ කර්මණුත් එක්ක සංසන්දනය කරලා බලනකොට අද හෙළවරුමේ ඉවසාගත නොහැකි ආකාරයේ වෛරී දේශසහගත දේශපාලනයක නිරත වෙලා ඉන්නවා කියලා තමයි ඔවුන් කියන්නේ.
එතකම උන්වහන්සේ කියා තිබුණා අපි කලගුණ දන්න ජාතියක් ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට අපි අනිවාර්යෙන් සහයෝගය දැක්විය යුතුයි මේ අවස්ථාවේදී එළවරුමේ පක්ෂේ නායකයන් මේ පිළිබඳව තේරුම් නොගැනීම හෝ ඔවුන් හිතාමතාම වෙන වෙන කිසියම් ආකාරයක සලස්මක නිරතව සිටීම නිසා හෝ ආණ්ඩු නිවත්තලා ගිහිල්ලා විපක්ෂයේ අසුන් ගත්තාය පමණක් නොවේ වර්තමාන ජනාධිපතිවරයාට එරෙහිව මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණා. ඉතින් මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි. ඒ නිසා අපි ජනාධිපතිවරයාට සහයෝගය දෙනවා. ඒත් එක්කම ඔය ගියායටත් යථාර්ථය නැත්නම් නිවැරදි දේ ඉදිරියේදී තේරෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. ඔව් දැන් අපි පසුගිය සතියේ සඳහන් කළා ඊට පෙරත් සඳහන් කරා දැන් ගම්මන්පිල උදේ ගම්මන්පිල කියන්නේ පසුගිය වකවානුව පුරාම යම් යම් අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂයේ සමග විවිධාකාරයේ සාකච්ඡා පැවතු පුද්ගලයෙක් බව. කෙසේ නමුත් තියෙන ගැටලුව තමයි මේ වන විට පාර්ලි ජම්පික රණවක හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ මේ කණ්ඩායමට තියෙන ගැටලුව තමයි මේ කියන ආකාරයට ඩීල් එක විපක්ෂය සමග කොට ඔවුන් අමාරුවේ දමා නැවත වතාවක් ගම්මන්පිල ආණ්ඩුවට ආවා කියන චෝදනාව තමයි එක පැත්තකින් ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ. නමුත් ඔවුන් නිල වශයෙන් මේ චෝදනාව ඉදිරිපත් කරන්න ඔවුන් කියන්නේ ජාතික හෙළවුමේ සියලුම් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලැබුවේ ගම්මන්පිල ඔහු විසින්ම තමයි මේ ආකාරයට විපක්ෂයට යනවායි කියන තීන්දු තීරණ ගැනීම ප්‍රමුඛයා බවට පත් වුණේ. කෙසේ නමුත් ඔවුන් යම් ඔහු යම් කිසි ආකාරයක ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාලා මුදලකට හෝ යම් කිසි වරදාන වරප්‍රසාද වලට ආණ්ඩුවට ගියා කියන කාරණේ තමයි ඔවුන්ගේ පාර්ශවෙන් කියවෙන්නේ. කෙසේ නමුත් දැන් නැවතත් මේ 17 දෙනෙක්ම නැවතත් ආණ්ඩුවට එක්වීම පිටුපස දැන් ජාතික හෙළවුමේ මූලික ප්‍රතිපත්ති සමග ඔවුන් අතර ඔවුන්ට ගැටීමක් ඇති වී තිබෙන බව තමයි පේනෙන්න තිබෙන්නේ. ඔව් දැන් නයන අර අරකණ අර කලින් කියපු කතා නම් පදනම් විරහිත දෙයක් නේ. දැන් ගම්මන්පිල තමයි විපක්ෂයත් එක්ක සාකච්ඡා කරේ. ඔහු සියල්ල සකස් කරලා ඉවරලා අන්තිමට අපි අමාරු දෙයක්ම කියනවා නම් පාර්ලි චම්පික රණවකලා අතුරුලිය රතනහාමුදුරු වගේ තොත්ත බබාලා වෙන්නට ඕනේ. ඔවුන් දේශපාලනේ නිරත වෙන්නේ ගම්මන්පිල කියන විදිහටද? නෑ මේක ඉතා පැහැදිලි අපි දකිනවා. මේ අද අපි දකිනවා ඉතා පැහැදිලිව කියන්නට ඕනේ. ඔබත් මමත් දන්නවා අපි සියලු දෙනා දන්නා කාරණයක් මේ අද තියෙන දේශපාලනේ විකාරයක් මේ විකෘතියක් තිබෙන්නේ. සවතාව විවිධ ආකාර නම් දෙන්නට පුළුවන්. අපිට ඩීල් දේශපාලනයක් තියෙනවා. එහෙම නැත්නම් සල්ලි මත දුවන්නා වූ දේශපාලනඥයෝ තමයි අර දේශපාලනය කරන්නේ. මොකද ආණ්ඩුවෙන් එළියට යනකොට ආණ්ඩුවේ අය චෝදනා කරන සල්ලි අරගෙන ගියායි කියලා. ඒත් එක්කම එළියෙන් ආණ්ඩුව ඇතුළට එනකොටත් එළියේ ඉන්න අය චෝදනා කරන අන්න සල්ලි අරගෙන ගියායි කියලා. ඉතින් මේක ඉතාම විහිළු කතාවක්. මම හිතන්නේ මේ රටේ ජනතාව මේ බලාගෙන ඉන්නවා. මේ ජනතාව මේ කිසිම දෙයක් මේ කිසිම කෙනෙක්ගේ ප්‍රකාශ ගණන් ගන්නවයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. මොකද හේතුව මේ සියලු දෙනාගේම පැටිකිරිය අඩු වැඩි වශයෙන් මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා ඔවුන් කරන දේවල් පිළිබඳව අපේ වේදිකාවක නාට්‍යයක් පෙන්වනකොට බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. ජනතාව විතරම නිහඬව ඉන්න බව තමයි පෙන්වන්නට තිබෙන්නේ. දැන් ඒ පැත්තට යනා ඒ පැත්තට ගිහලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මේ පැත්තට නෑ මේ පැත්තට ඇවිල්ලා සමාධි සාකච්ඡා පවත්වනවා. මෙයා අරයට ඇඟිල්ල දික්කලා චෝදනා කරනවා. එයා මෙයාට ඇඟිල්ල දික්කලා චෝදනා කරනවා. මේවා දේශපාලනය නිරත වී සිටින ඇත්තටම බුද්ධිමත් පුද්ගලයන්ගේ ක්‍රියාවන් කියලා අපිට අනුමත කරන්න බැහැ. ඇත්තටම දේශපාලන අඳබාලයන්ගේ ක්‍රියාව වගේ තමයි අපිට නම් පේන්නට තිබෙන්නේ. කෙසේ හෝ වේවා හෙළවුරුමේ තත්ත්වය අද වෙනකොට පක්ෂයේ නායක මට්ටමේ කිහිප දෙනා සිරිසේන මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ සහයෝගයට ඉදිරිපත් වෙලා ඉන්න ඇත්තටම නායන සහයෝගයට කියනවටත් වඩා ඔවුන්නේ මෙහෙයුම් කමිටුවේම ඉන්න බව පෙන්වන්නට තිබෙන්නේ. එසේනම් මේ ඔවුන් ආණ්ඩුවෙන් එළියට යන්න කලින් ඉඳලම මේ පිළිබඳ සාකච්ඡා කළ සැලසුම් කර බව තමයි පෙන්වන්නට තිබෙන්නේ. දැන් ඔවුන් කරන ප්‍රකාශ අනුව මා දැක්ක නායන මේ රතන හිමියන් පෙරේදා කියනවා මේ මෙදාපාරත් මහින්ද රාජපක්ෂ බලයට පත් වුණොත් නැවත වතාවක් සන්නද්ධ කැරල්ලක් ඇති වෙනක වළක්වන්නට බැහැයි කියලා. මොකද මීට කලින් කැරලි දෙකක් ඇති වුණාලු. මේ කැරලි ඇති වුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේක ටිකක් අදාහ ගන්න බැරි කාරණයක්. මොකද හේතුව පළමිනි කැරල්ලක් ඇති වුණා නම් ඇති වෙන 1971 එවකට විධායක ජනාධිපති ක්‍රමයක් තබා ලංකාවේ ජනාධිපති ක්‍රමයක් තිබුණේ නැහැ. ආණ්ඩුකාර දුරයක් ඒ කාලේ තිබුණේ. දෙවෙනි වතාවේ එකක් ඇති වුණේ 1987 දී. එවකට විධායක ජනාධිපතිවරයෙක් හිටියා. හැබැයි අප දන්නවා විධායක ජනාධිපති නිසා නෙවෙයි මේ තත්ත්වය ඇති වුණේ කියලා. එහෙත් උන්වහන්සේ කියනවා මහින්ද රාජපක්ෂ තුන්වෙනි වතාවට බලයට පත් වුණොත් අනිවාර්යෙන් කැරල්ලක් ඇති වෙනවාමයි අම්මේ තාත්තේ ඔබේ දරුවෝ පහුගිය කාලේ වගේ මරයි එහෙම කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් අපි දකිනවා මේ කණ්ඩායම් වල තියෙනවා ප්‍රබල උන්නතිකාමයක් කෙසේ හෝ ජයග්‍රහණය කරනවා. ඒ නිසා අනික් පුද්ගලයාම විනාශ කරන්නට එසේත් නැත්නම් අනික් පුද්ගලයා පසුබස්සන්නට පරාජය කරන්නට කළ හැකි සියලුම දේ කරන කිව හැකි සියලුම දේ කරන දේශපාලන මැතිවරණ ව්‍යාපාරයක් අපි දකිනවා. එසේ නැතුව ප්‍රතිමත්තිපත පදනම් වූ දේශපාලනයක්
ක්‍රියාත්මක වෙන බවක් නම් අපිට පේන්නට නැහැ. දවසල කවුරුත් කතා කරන්නේ කවුරුත් බලාගෙන ඉන්නේ මේ දෙපාර්ශවයේම සඳාන ප්‍රචාරක යාන්ත්‍රණය එහෙම නැත්නම් කැම්පේන් එක කුමන ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා. දැන් මම මුලින්ම සඳහන් කළා මේ ප්‍රචාර කටයුතු සඳහා දෙපාර්ශවයටම ඉතිරිව තිබුණේ අවසාන වශයෙන් නාම යෝජනා බාර දුන් දිනේ සිට මාසකටත් අඩු කාලයක් කියා. කෙසේ නමුත් මේ වන විට දෙපාර්ශවයෙන්ම Tamanගේ ප්‍රසිද්ධ රැලී සියල්ල ආරම්භ කොට තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ඔහු අනුරාධපුරයෙන් ආරම්භ කරන ලැබුවා ඔහුගේ මැතිවරණ ක්‍රියාවලිය. කෙසේ නමුත් මේ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමටත් ප්‍රධාන හේතු කීපයක් තිබුණා. ඒ තමයි විශේෂයෙන්ම උතුරු මැද පළාත පදනම් කරගනිමින් තමයි මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයා විපක්ෂයේ විපක්ෂයට සම්බන්ධ වෙලා ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරියට පැමිණියේ. ඒ නිසා ඔහුට යම්කිසි ආකාරයකට ඍදුවීම සඳහා තමන්ගේ බලය අනුරාධපුරයෙන් පෙන්වා වැඩ ආරම්භ කළ යුතුයි කියන කාරණේ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් වන කණ්ඩායමේ ප්‍රධානම ඉලක්කයක් වී තිබුණා. එම නිසාම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට දැවැන්ත සෙනඟක් කෙසේ හෝ ගෙන්වා ගැනීමට මේ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් වන කණ්ඩායම ඔහුට සහයෝගය පළ කරන්න සංවිධායකයන්ට අවශ්‍යතාවය තිබුණා දෙවන්ත සෙනඟක් ගෙන්වීමට. කෙසේ නමුත් බලාපොරොත්තු ආකාරයට දෙවන්ත සෙනඟක් මේ සල්ගාදු ක්‍රීඩාංගණයට පැමිණියා. කෙසේ නමුත් අවසානයේදී මේ පැමිණි සෙනඟ සම්බන්ධයෙන් මේ ප්‍රචාරක කටයුත්ත කිරීම සඳහා සංවිධායකයන් ගන්නා ලද යම් යම් තීන්දුව තීරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ලවීමක් සිදු වුණා ධර්මශ්‍රී. විශේෂයෙන්ම ලංගමේ බස් රථ දහසක් ප්‍රයෝගී කරගෙන පිටපලාත් වලින් ජනතාව අද්දා ගැනීමට ආණ්ඩුවට සිදුනා කියන චෝදනාව තමයි විපක්ෂය පැත්තෙන් එල්ල වුණේ. ඒ වගේම ඒවා තහවුරු කරන යම් යම් කාරණාත් පසුව මේවන විටත් විටින් විට වාර්තා වෙනවා. ඔව් ඇතරම දැන් ඔය බස් රථ සංඛ්‍යාව සම්බන්ධ විවිධ මත කියන මා දැක්කා මේ එක වෙබ් අඩවියක තිබුණා බස් රථ 600ක් කියලා. මට නම් ඊට වඩා වෙන ප්‍රශ්නයක් ආවා මේ ටිකක් නර්ම දෙයක් වගේ පේන්න පුළුවන් මේ ලංගමේ සතුව බස් රථ 1000ක් තියෙනවද කියලා නෑ නේද? මොකද හේතුව හැමදාම අපි දකින්නේ කැඩිච්ච බස් මේ සංඛ්‍යාලේකන අනුහර 1000ක් තියෙනවා. ආ ඒක තමයි. එතකොට දැන් මේ බස් රථ ගැනීම සම්බන්ධයෙන් මා දැක්කා බස් රථ පළාතේ ප්‍රධාන ඇමතිරා කියලා තිබුණා නෑ එහෙම නෑ ජනාධිපතිතුමාට සෙනඟ ඉන්නවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. කෙසේ නමුත් ඔහුත් මිනුවන්ගොඩ ආසනයෙන් බස් රථ වලින් සෙනඟ ගෙනහිලා තිබුණා අනුරාධපුරයට. මගේ දෑසින් දුටුවා හෝමගම ඩිපෝයෙන් බස් රථ 8ක් නැත්නම් 10ක් වමන කොට්ටාව නගරේ හරහා සෙනඟ කරගෙන යනවා එදා. ඔව් හැබැයි නෑනේ මගේ තර්කය මේකයි. දැන් ඇත්තටම සෑම දේශපාලන පක්ෂයක්ම රැස්වීමක් තියෙනකොට එහෙම සෙනඟ ගේනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමෙත් එහෙම සෙනඟ ගේනවා බස් වලින් නැත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙත් ගේනවා. අනිත් එක අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ රැස්වීමක් තිබ්බත් සෙනඟ රට පුරාම ගේනවා. ඉතින් දැන් මේක මහා අරුම බුදුම දෙයක් නේ. දැන් ඇයි මේ ආණ්ඩුව අය කියන්න උත්සාහ කරන්නේ නැහැ එහෙම අපි සෙනඟ ගිනාවේ නැහැ. ඒවම කියන්න අවස්ථාවක් නැහැ. මොකද හේතුව බස් රට වලින් ගෙනාවත් එන්නේ ඒ තමන්ගේ පක්ෂයට කැමති අයනේ. අකමැති අය කිසිසේත්ම බස් වල නැගලා එන්නේ නැහැ. ඒ නිසා අපි දකිනවා बस रथ सेनक गेन कि सामान्य कारण अनेक कारण බස්සලින් හරි කෝච්චලින් හරි නැතුව සෙනඟ ගේන්න වෙන ක්‍රමයක් උත් නැහැ නේ. දැන් කොහොම හරි ධර්මශී දැන් මේ කොළඹ මෙහි ඉඳන් කොළඹ සිට හෝ වෙන තැනක සිට හෝ මේ සෙනඟ ගෙනාව කියන කාරණයට විපක්ෂයෙන් චෝදනා එල්ල වෙන විට ඊට ප්‍රතිඋත්තර බඳින්න යෑමෙන් තමයි මේ ගැටලුව මතුවේ. මොකද ඉන්න අනතුරුව ලංගමේ සභාපතිවරයා හෝ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා යම්කිසි තැනකදී කළන ද ප්‍රකාශයක් නිසා මේ කාරණේ තහවුරු වුණා. ඒ තමයි ඔහු කියා සිටියා ලංගමෙන් ලබා දුන්න මේ සෙනඟ අදින් ලබා දුන්න එක් බස් රථයකට රුපියල් 25000 බැග් බැගින් මේ බස් රථ සම්පූර්ණ සංඛ්‍යාවට අදාළ වෙන මුදලක් මට නියමිත සංඛ්‍යා මතක නැහැ. ඒ මුදල ලංගමයේ චෙක් පතකින් ලැබුණා කියලා. ඉතින් ඒයින් වක්‍රාකාරයෙන් ගම්ම්‍ය වුණේ ඇත්තරම ලංගමයේ ඩිපෝ වලින් බස් රථ රැගෙන ඒ වයින් සෙනඟ රැගෙන ගොස් ඒ වට මුදල් ගෙවූ බව. කෙසේ නමුත් මේ ප්‍රතිඋත්තර බඳින්නට යෑමෙන් තමයි මේ වැඩ කටයුත්ත අනාගත්තේ. ඔව් දැන් ඒක තමයි කාරණේ. දැන් මේ මම කියන්නේ දැන් මේ මැතිවරණ ව්‍යාපාරය කියන්නේ මේ මැතිවරණ ව්‍යාපාරයේදී සලකා බැලිය යුතු කාරණා මේවාද සෙනඟගෙන ආවේ බස් එකේද නැද්ද කියන එක නෙවෙයි. අනිත් කාරණේ තමයි ප්‍රතිවාදී පිළෙන් චෝදනා කරනකොට බස් වලින් සෙනඟ ඇද්දාය කියලා ඒවට නැහැ කියලා උත්තර බඳින්නේ මොකටද? මම හිතන්නේ මේ මැතිවරණ ව්‍යාපාරයකදී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක රටේ මිනිස්සුන්ට වැදගත්ම කාරණේ නෑ නේද? මේවා හැම කෙනාම යොක් කියන්නේ මේ කාටද? මේ රටේ මහ ජනතාවට නෙමෙයි කියන්නේ. මේ රටේ මහ ජනතාව දැන් මම හිතන්නේ මේ දැන් ඉන්න වැඩිහිටි පරම්පරාව දශක 4කටත් වැඩි කාලයක් තිස්සේ පැවතුණු මැතිවරණ දැක්කා. මේ මැතිවරණ වලදී කටයුතු කරේ කොහොමද මේ මැතිවරණ වලට සහභාගී වෙන්න නැත්නම් තරඟ කරන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් කොහොමද තරඟ කරේ කියලා දැක්කා. මේ දැකදක තිබියදී තවමත් මේ දේශපාලන පක්ෂ වල අය අර පරණ තැටිම තමයි වාදනය කරන්නේ.
වර්තමාන ආණ්ඩුව ගත්තත් විපක්ෂයේ මොකක් හරි ප්‍රකාශයක් කරපු ගමන් ඒවට උත්තර දෙන්නට යනවා. හැබැයි මෙන්න මෙතනම තමයි නයන අසාර්ථකත්වයේ එන්නේ. මොකද මේ අනුන් කියන දේවට උත්තර දෙන එක නෙමෙයි මැතිවරණ ව්‍යාපාරයක් කියලා කියන්නේ. අනුන්ට උත්තර දෙන විදිහ දේවල් නිර්මාණය කිරීම තමයි මැතිවරණ ව්‍යාපාරයකදී කරන්නට ඕනේ. මට මතකයි නයන 2004 දී මේක ඉතාම ඉහළින් කෙරුණා. 2005 දී ඉතාම ඉහළින් කෙරුණා. මම කියන්නේ කාගේ පාර්ශ්වෙන්ද කියන එක මේක ඉතා ඉහළින් කෙරුණා. මේ ඒ කරන කියන්නේ ඒවා සාර්ථක වුණා ඒත් එක්ක ඉතින් ඒ කියන්නේ ජයග්‍රහී පාර්ශ්වෙන් තමයි ඒවා කළේ. අද වන විට මේ தත්යේ අපැහැදිලි බවක් දකින්න ලැබෙනවා. මම හිතන්නේ නෑනේ මේක දෙපාර්ශ්වයෙන්ම මහින්ද රාජපක්ෂ කණ්ඩායම හෝ වේවා සිරිසේන කණ්ඩායම හෝ වේවා මේ දෙපාර්ශ්වයෙන් මේ தත්ති දකින්න තිබෙනවා. කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස්වරයා කියා තිබුණා මේ සම්බන්ධ රාජ්‍ය දේපල පාවිච්චි කරන්න එපා කියලා. ඔව් දැන් මැතිවරණ කොමසාරිස්වරයා එසේ කිව්වත් ධර්මශ්‍රී දැන් අපි අනිත් අතින් මෙහෙම කිව්වත් ඇත්තටම මේ ආකාරයට අවසාන මොහොතේ මේ හදිසියේ මේ ආකාරයට ප්‍රති චෝදනා වලට ප්‍රතිඋත්තර බැඳීම මේවා සිදු වෙලා තින්නේ ඇත්තට අපි කියන්නේ මේක ටයිට් ෂෙඩියුල් එකක් කියලා. මොකද්ද කරන්න ඕනේ කවුද මේකට ඉදිරිපත් වෙන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන් පාර්ශ්වයටම තියෙනවා යම්කිසි වික්ෂිප්ත භාවයක් විශේෂයෙන්ම ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් බලාපොරොත්තු නොවුණු අපේක්ෂකයක අවසන් මොහොතේ ඉදිරිපත් වුණේ. ඒ නිසා ඔවුන් බරපතල වික්ෂිප්ත භාවයට පත් වුණා. ඔහුට පහර දෙන්නේ කොහොමද? ඔහුගේ දුර්වලතාවයන් හඳුන්වා දෙන්නේ කොහොමද කියන කාරණේ අර සැලකිල්ලට ලක් කරමින් වෙනම සැලැස්මකට යන්නට කාලය මදි වුණා. ඒ නිසා තමයි මේ එක එක්කෙනාට ප්‍රකාශ නිකුත් කරමින් පදනම් විරහිත කතා නිසා අමාරු වැටෙන්නට සිදු වී තිබෙන්නේ. කෙසේ නමුත් අපි මේ ප්‍රචාරණ කටයුත්ත පිළිබඳව කතා කරද්දී ඊටාම පහත් මට්ටමේ ක්‍රියාවක් සිදු වුණා. ඒ තමයි විපක්ෂයේ නියෝජනය කරමින් ඉදිරිපත් වන මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ වඳුර බැරැලියක් ගාල්ලේ වඳුර බැරැලියක් පැවතුණා. ඒ සංවිධානයේ කටයුතු කලින් දවසේ සිදු කරමින් තිබියදී රැළිය පැවැත්වීමට සූදානම් කොට තිබූ දිනේ අලුයම කිසියම් පිරිසක් විසින් අදාළ වේදිකාව ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍රවලට ගිනි තබා දැඩි අලාභානියක් සිදු කොට තිබුණා. මේ තාම පහත් නින්දිත ක්‍රියාවක් අවසානයේ අපි දුටුවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් වගකීම්යුත්තන් මීට මැදිහත් වෙලා පොලිසිය මැදිහත් වෙලා මීට නිසි පියවරක් ගන්නට කියා තිබුණා. කෙසේ නමුත් මේ නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙලින් මැඟිල්ලට ඇඟිල්ල දික්ුණේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටික. මේ නිසාම ඔහුට මා දුටුවා ඊයේ දිනේදී ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙට කියා ප්‍රකාශයක් කර තිබුණා. පොලිසිය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර තිබුණා. දැන් මෙහිදී මීට ගිය මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට බරපතල අසීරුතාවයකටත් මූණ දෙන්නට සිදු වුණා ධර්මශ්‍රී. ඒ තමයි ඔහු ගියේ තමන්ගේ පරිවාර කණ්ඩායමත් සමග ඔහුට බරපතල ආකාරයෙන් මේ ප්‍රහාරයට චෝදනාව එල්ලවද්දී මේ ගිහාම කට්ටිය දැන් මොකද්ද කටයුත්තරයක් ගන්නත් දන්නේ නැහැ මොනවට දෙන්න කියලා බලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. ගිය මුතුහෙට්ටිගම මහතාගේ කණ්ඩායමෙන් 3 දෙනෙක් පොලිසිය ඒ වෙලාවෙම අත්අඩංගුවට ගත්තා. ගත්තේ මේ ප්‍රහාරයට සැක පිටයයි කියමින්. ඔව් ඒ 3 දෙනා අද දින රිමාන්ඩ් බහරයට පත් කර තිබුණා. නෑනේ මම ඉස්සලා කිව්වේ ඒකයි. මේ පරණ දේවල්මනේ සිද්ධ වෙන්නේ. මේ වේදිකා ගිනි තැබීම් වගේ දේවල් ඒ කාලෙත් සිද්ධ වුණා. ඒ කියන්නේ බලයේ ඉන්න පාර්ශ්වයේ විරුද්ධ පක්ෂවල වේදිකා ගිනි තියෙනවා. සැරසිලි කඩා බිඳ දානවා. විරුද්ධ පක්ෂ අපේක්ෂකයාගේ සහාය නැත්නම් උදව්කරුවන්ට සහයෝගය දෙන අයට පහර දෙනවා. සමහරට ඔවුන් මරා දමනවා. මේ වගේ දේවල් දැන් අදටත් ඒවා සිද්ධ වෙමින් පවතිනවා. ඒ කියන්නේ අපි දැන් කොයිතරම් දියුණුවයි කිව්වත් අපි 21 වෙනි සතවර්ෂය කියලා බොහොම ආඩම්බරෙන් කියනවා. හැබැයි තාමත් අපි 18 වෙනි සතවර්ෂයේ ක්‍රියාමාර්ග තමයි අනුගමනය කරන්නේ දේශපාලනයේදීත්. බොහෝ තැන්වලදීම තියෙනවා. විශේෂයෙන් දේශපාලනයේදී. අපි පාර්ලිමේන්තුවට ගියත් මේ තත්ත්වය දකින්න තියෙනවා. මේ දේශපාලනඥයන් කොහෙද ඉන්නේ? විශේෂයෙන්ම ආණ්ඩු බලයේ ඉන්නකොට අපි දන්නවා බලයෙන් අන්ධ වෙලා බලයෙන් මත් වෙලා සියලු දේ තමන්ට කරන්න පුළුවන් කියන මෝඩ සිතවිල්ලකට ඔවුන් එනවා. නැත්තම් මෝඩ හැඟීමකට එනවා, තීරණයකට එනවා විතරක් නෙවෙයි උඩඟු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. මේ උඩඟු වීමේ ප්‍රතිඵලය බොහෝ වෙලාවට අවසානයේ බිම ඇද වැටීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මැතිවරණයකදී මේ ආකාරයට හැසිරෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න ඕනේ තමයි. හැබැයි කිසිසේත්ම නොවිය යුතු දෙයක්. ඔව් දැන් මේ සිදුවීම නිසාම මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයාගේ කණ්ඩායමට එම්සී ආකාරයකට ලකුණු දමා ගැනීම හැකියාවක් ලැබුණා. මොකද ඔවුන් නැතර ගිහිල්ලා මේ ගිනි තියපු වේදිකාව මත ඉඳන් තමයි තමන්ගේ රැස්වීම පැවැත්වුවේ. මේ නිසා පැමිණි සෙනගටත් යම් කිසි ආකාරයක උත්තේජනයක් ඇති කරවන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. අනිත් පැත්තෙන් ඊයේ දිනේදී තමන්ගේ 3 දෙනෙක් අත්අරංගුවට ගත්තයි කිව්වයින් පස්සේ දැන් සුළු අපනයන බෝක ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට නෙමෙයි මේ පොලිසියෙන් එළියට ඇවිල්ලා මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා කතා කරේ. ඔව් ඔහු ඊටාම ආවේගශීලී
मम्मी पोलिसी ओआईसी अयंकर वधुर पोलिसी ओआईसी अयंकर नियोगकरणगेम अभी बलाकम गालेम जनाधिपति वरियाट इद्री जनाधिपति वर वडिम मनाप संख्या वलबादेन अभी लक्ष वडी चंद लक्ष पहाकिन दिनो नो एवगेम अभी अटवेणी दाट दवंत गेमक दिनवागेन वचने तो प्रकाश कर अत्र विपक्षी ओण विवेचने कंडाय बल्ट ओणैम आकार हसुर्वागत है कि वचन अनिपत्ति अभी तत् मे देशपालज्ञ विधि अट्ठे मे अत्र मेरवरे विधि अट्ठा यु प्रकाशन कुत्करण नैना रहा वंधुरगे रज्जुंगे कथा रज्जु आरक्षक वंधुर अवसर रज्जु मेस्सागे बेरगन रज्जु कड़ूं के वाइवागे मे वागे वंधुर हे काल मे काले तीन दें मुंट सिद्धि आप हेंगे ये पेरे उसा सद्यापन अमेतरा पुद्गले कल प्रकाश बला ओहू ओहू हिटपु जनाधिपति निर्दय विद्यट निर्लज्जित विद्यट विवेचने कला देशपालन विवेचने एल कल युत हे भाई तमन तमन खाऊद तमन विवेचने कला खावद मे मे मन तनक दीन दें एलंबसीटी सी ए नुक्त इन टाइ के दें एपम ओहू हिटपु जनाधिपति विवेचने कम समस्त कांतापरपुर निंदे मेता पहा मे एक मे मुखरा जनाधिपति लकड़ दानवाद यमता जनाधिपति पराधन यहाँ प्रति कौंत्रत्वकान उपसंधान कले उध्यापन मतरे अभी अध्यापन मतरे उठ पार्वती इन उसस् सदा दक्वा पमन किसी उड इन बुद्धिमतुन पिरीस नियोजने करण उगतुन पिरीस नियोजने करण उसध्यापन अमात्यरे आदमेकथावट अमतर तवत्कुआ गेपार सरत्सेकद्वे लक्ष वेडिचंद लक्ष दहाट किंग मेपार अभी मैत्रीपाल सिरसेन पराधन व वेडिचंद लक्ष विसीबंध कि हरियट बलु लोके जनग सीएड तुनाक पमन समस्त लोके जनगहने मेवा कियन तमंग किए मुखद कोई आकार पिरीसगढ़ मे कथाकरा तमंग कावद नियोजने कारण अत्र तमंट यम यम सुट कि मम की मे आई एक करे तमंगे अपेक्षक आट विरुद्ध पक्षी अपेक्षक आट लखनऊ दल दिन मे करें मैं मे मे कटवा हालातिया सिद्धवेनो जनाधिपति मेती बलापुर तीनों इसे सिद्धवेण मुखद मध्यस्थ जनता कलकिरी मठ पत्ते नो मध्यस्थ जनता कलकिरी पत्ते एस पी दिशा नायक गेन हो निशांत मुतुट्टिगम गेन नवे नायक मैं वर्तमान जनाधिपति मे केदवाचिक मून दिन सिद्ध दिग दिगटम ओहुगे अड़पाड़ो ओहुगे वेरदि निशा नवे ओहुगे यटते इन अहुगे गोलियान क्यूं केरुम निशा बहु वेलावट जनाधिपति आगे गिनुमट तमाय सियलूम कुणु कंदल इकतूने अदटत हेमाय अदरत ए सिद्धियमीन पावती मेक सद मे मे मेतरन व्यापारे सदाचार ऐकिया मुखद मे मेतरन व्यापारी निरतला इन बहुत दिन अटकिया दिन सिद्धवेन इसे नोयनाम मेवर मेतरन अभी नुसतन आकार महा खेदवाचक बहुत दूर इडकड़ तिबेन भव दैन दैन सिधुन देवलिंग पिनीयमीन तिबेन अभी कथाकर्मी सिटी दिपार्श्वेम मेतिवर्ण प्रचारक यांत्रणे सह ये अत्र सिधुन सिधुं पिलिबंद कैसे नमू धर्मश्री विन खवदाट त्वड साइबर युद्धे साइबर अवकाश युद्धे बर्र पदल तीव्र तनक अत्र मेक विप अडवी मगिन जयग्रहणीय काट हो लबादिन जनाधिपति वर्ण बवट पत्ती अवसान में ओ दे मेवन जनाधिपति वर्ण साइबर युद्ध पात्र बेबड़वे जनाधिपति सटनक दियातिनो मे प्रधान अपेक्षा दिदे पार्शवली काट बरपतल प्रहार इलगन्ना मड प्रहार इलगन्ना एक मैं भू बेबड़वली आलुति प्रवृत्ति निर्माण करना प्रवृत्ति निर्माण किरीमक सिद्धवेन्न प्रवृत्ति किलकिया सिद्धवेन जैक वार्ता किरीम हब ऐ थिंक अभी दक्का जनमहद्य आश्रय कर्मी इन्ना निशा दखिन बहु वेब्बाडल प्रवृत्ति निर्माण वेनो मे निर्माण प्रवृत्ति पश्चे बहु दिन अद्दू नो बहु लघु कलबेगेन पशुकी सती आंडी असीर तत्कर पत्न अभी कारण धर्मश्री बरभद्रम कारण बिब्बाडवी देवल दें सरगे काले वसर की अतिशे क्रियात्मक वेनवा नमूद मे सम मे बिब्बाडवी वोल निर्माण प्रवृत्ति अभी क्या फेसबुक के कह शेया उन्ना मित्र कर नमूद मेवन तीन बरभद्र प्रवणता में तमें मे तमन निर्माण कर्ण तमन वार्ता कर्ण पूत एस निन्म तमन हित सन्दा शेया गिरी मे शेया कर तमन बिब्बाडवी ये सन्दहा नरमण उदवी
सीएलू दिनात्र बहु पीरस अत्र मिनसा मे पुआ दंग समाजगत करेसी वाद्य बॉड पत्ला फेसबुक शनि विना देख कि पुवताक निर्माण कर लमहार लक्ष संख्या पिरीसकट बेदाहरी मे हकी आवती बिना हेतु सीलो मित्र नतरे बेदाय निमकंट पुलवा हू मार कर निमकंट पुलवा ओद ये दिने जनप्रिय वेबडर किरणाऊ समीक्षण की ये दिने जनप्रिय पुवतन मई जनाधिपति महिंद राजपक्ष के मेतिवर सट सहाय दीम सदा इंदिवे जनप्रिय नलोगुन सलमन खान लंका अट पमीने मेवा प्रवृत्ति नवे अभी सलकन विधिना एक किसी निलिया इंदिवेलो मे वत्समहर वेलावट मेथिवर व्यापार संबंध कर लथा करना सो नैम मडक ओ नैम बोरुआक मे वेबड़ा प्रचार करवाई स ओब वेब अडवीय प्रवृत्ति दक्षिण बेट देवरा कैपिल बंद स्थिति ओ दंगणितीन जनप्रिय चरित वेट कर हानियमे वाइन दंग अभी तुटुआ इतरा निलियाक् सह तवत् प्रवीण निर्माण करुक संबंध करमी नम किसी आकार अपहासात्मक प्रवृत्ति पलकोटती बुना एपूत तवत्नक पलकोटती बुना द मेन सिधुन हानि ओं दिना सिधुन हानि पवनक मे द मे वेब अडवी एम किसी वेब अडवी एक फलऊना मूलिम मे पलवी मे नंतर मे समतर व्याप्त लागिया अनतुर दंग अभी पौद्गलिक कारण सदन करो ओबटत्ते चोदना वकेलुना मुकद धर्मश्री कार्यसम तमय मे अदाल पूत निर्माण किरी मे निर्मात अदाल वेबडवी संस्कार मीटर टिकाल मस कलिंग वेबडवी तमय मगे नम सदान कल तिबुने मे तवा वेबडवी प्रधान संस्कार ममय कल ए प्रवृत्ति अत्र बोरु प्रवृत्ति मे बोरु प्रवृत्ति पदनाम कर पास बहुआ तम तमंगे अदास दीटिया अब मेवन विटना वो की आकार मेगिताम धरागंड बरीतर मे प्रचार तीन कारण तीन अब मगे समीप हित दम्मा किसीम वेबड़ी इकट संबंध नह मेवन तेने मेते किसीम कावल मैं वेबड़ी बड़गर लत्ने किसीम संबंध तिबिल अदरत्मने मध्य वेडसरा खेट जनटम निरतला एक्म वेडसरा तमें भूमिका वेडसरा ओके से नमूत हेतुत समगीन अदटापिओबेन समुगणवा नवता उनुसुमतिवर्ण तुरतुत समग लबण सिकुरादादी नेत्रात्रि अटट हमुन बलापुरुत्वेन एसे नम उभ समट सुभरात्रियाक आयुर्वाद।